कोविड वायरस से आसादने वी मेरठ से दो दायनिक वैरी में कोविड मरण संख्या अब ये दिन वार्ता होना इलेसे वार्ता भी ऐति कोविड मरण संख्या अब 30000 एन वो में मासे दी गत ओ दिन दहा नवे तुला पमनाक मेरठीन कोविड मरण तुंसे हैत तुनक वार्ता भी ऐति अतर मेरठ समस्त कोविड मरण संख्या वस टहन पाने 1051 अकले साए कोविड वायरस से आसादने वी दिनक तुल मेरठीन वार्ता ओ वैडिम कोविड रोगीन संख्यावत ई दिन वार्ता उना एलेस वार्ता ओ आसादिन संख्याव 3623ක් වන අතර ඉන් 32 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන් ඉදිරි ආසාදිතින් අතරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 761ක් ඒ අතරින් දිවුලපිටියෙන් රෝගීන් 101ක් කඩවතින් රෝගීන් 100ක් කටානින් හා මිනුවන් කොටින් රෝගීන් 71 දෙනෙකු බැගින්ද වාර්තා වී තිබෙනවා කලුතර දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 493 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් ආසාදිතින් 263 දෙනෙකු වාර්තා වී ඇත්තේ පානදුර දකුණ ප්‍රදේශයෙන් කොළඹින් 218ක් ගාල්ලින් 275ක් මාතරින් 106ක් හම්බන්තොටින් 113ක් රත්නපුරින් 88ක් කෑගල්ලෙන් 233 දෙනෙකු වාර්තා වී ඇති අතර මොනරාගලින් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 29ක් බදුල්ලෙන් 53ක් නුවර එළියෙන් 83ක් මහනුවරින් 124ක් මාතලෙන් 62ක් මඩකළුපින් 36ක් අම්පාරෙන් 31ක් ත්‍රිකුණාමලෙන් 7 දෙනෙකුද වාර්තා වී තිබෙනවා අනුරාධපුරෙන් 139ක් පොළොන්නරුවෙන් 14ක් කුරුණෑගලින් 265ක් පුත්තලමින් 94ක් වවුනියාපෙන් 9ක් මන්නාරම දිස්ත්‍රික්කයෙන් 7 දෙනෙකු හා මුලිතිය දිස්ත්‍රික්කයෙන් 77 දෙනෙකු වාර්තා වී තිබෙනවා කිරිනොච්චෙන් 74ක් යාපනී දිස්ත්‍රික්කයෙන් 203 දෙනෙකු වාර්තා වී ඇති අතර දිස්ත්‍රික්ක 11කට අයත් ප්‍රදේශවලින් කොවිඩ් රෝගීන් 100කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා දිස්ත්‍රික්ක 25කට අදාළව මෙලෙස ඊයේ දින කොවිඩ් රෝගීන් වාර්තා වී ඇති අතර මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද 151,000 සීමාව ඉක්මවා ගියා. මේ අතර වයස අවුරුදු 55ට වැඩි කවරෙකු හෝ සසන අපහසුතා වැනි කොවිඩ් ආශ්‍රිත රෝග ලක්ෂණ ඇතනම් නොබමාව රෝහලකට ඇතුළත් වන ලෙස හෝ වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගන්නා ලෙස යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලා සිටිනවා. එසේම රට තුල පවතින තත්ත්වයේ හමුවේ ඉදිරි කාලයේදී කොවිඩ් රෝගීන් හමුවීම බහුලව සිදු වුවහොත් සෞඛ්‍යංශවල උපරිම ධාරිතාවය ඉක්මවා යා හැකි බවයි සසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්දනද සිල්වා මහතා පවසන්නේ. මේ රෝගයේ විශේෂයෙන්ම සමාජය තුළ වැඩි වැඩියෙන් පැතිර ගියොත් වැඩි වැඩියෙන් අංකුලතා සහිත රෝගීන් විශේෂයෙන්ම නියුමෝනියා සහිත තත්ත්ව රෝගීන් ඇති වෙන්න පුළුවන්. මේ විවිධ නම් වලින් හඳුන්වන්න පුළුවන් දෙවන රැල්ල හෝ තුන්වෙනි රැල්ල හෝ අපි දන්නේ ඉදිරියේදී හතරවෙනි රැල්ල පස්වෙනි රැල්ල ඒ කියන එක. නමුත් විශේෂයෙන්ම අවධානය කළ යුතු කාරණේ තමයි රෝගීන් සංඛ්‍යාව වැඩි වන විට එයින් යම්කිසි ප්‍රතිශතයක් සංකුල සහිත තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඉදිරියේදී මේ රෝග තත්ත්වය විශාල වශයෙන් පැතිර ගියොත් ඕනෑම සෞඛ්‍ය පද්ධතියක තිබෙන උපරිම ධාරිතාව ඉක්මවා යන්න පුළුවන්. එම නිසා විශේෂයෙන්ම මේ ශ්වසන පද්ධතිය ආශ්‍රිත ඇති වන රෝගයක් නිසා නියුමෝනියා තත්ත්වය ඇති වන නිසා ඔක්සිජන් අවශ්‍යතාවය වැඩි වන නිසා මෙන්න මේ තත්ත්වය ඉතා ඉක්මනින් මේ ධාරිතාවය ඉක්මවා යන්න පුළුවන්. එම නිසා මහජනතාව වශයෙන් අපිට මේ රෝගී තත්ත්වය ඇතිවීම වළක්වා ගැනීම සහ අපේ දරුවන්ට මේ වෛරසයේ ශරීරගතින් වැළැක්වීම අපි සියලු දෙනාගේම යුතුකමක්. පාලනය කරන බැරි තත්ත්වයට ගියොතින් සියලු සෞඛ්‍ය පද්ධතිවල ධාරිතාව ඉක්මවා යන්න පුළුවන්. සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබ රහමාන් මහතාටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ අනුව මන්ත්‍රීවරයාගේ පවුලේ සමාජිකින් නිරෝධායනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍යංශ කටයුතු කර ඇත්තේ. මස්කලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන නෝට් පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකයින් 281 දිනක සඳහා සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවලදී සේවකයින් 16 දිනක COVID-19 වෛරස් ආසාදිතින් බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ සමීපතම ආශ්‍රිතයින් 50 දෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍යංශ කටයුතු කර ඇත්තේ. අඹගමු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන ලක්ෂපාන මොරහේනගම මහපැල්පොළ ප්‍රදේශයේ එකම පවුලේ 6 දෙනෙකු COVID-19 වෛරස් ආසාදිතින් බවට තහවුරු වී තිබෙනවා. ඒ අතර වයස අවුරුදු 2ක සහ වයස අවුරුදු 5ක ළමුන් 2 දෙනෙකුද සිටින බවයි සෞඛ්‍යංශ ප්‍රකාශ කළේ. දංකොටුව පොලිසිය සේවය කරන කොස්තාපල්වරයෙකු COVID-19 වෛරස් ආසාදිතෙකු බවට තහවුරු වී තිබෙනවා. කුරුණෑගල පදිංචි අදාළ කොස්තාපල්වරයා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් සඳහා යොමු කර ඇති අතර ඔහුගේ සමීපතම ආශ්‍රිතයින් 10 දෙනෙකු නිරෝධායනය කිරීමටයි සෞඛ්‍යංශ කටයුතු කර තිබෙන්නේ. චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් කොවිඩ් මර්ධන එන්නත් තවත් 500,000ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන බව චීන ජනපති ෂී ජින්පින් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දී ඇති බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත වීරතුංග මහතා පවසනවා. අලුතින් පරිත්‍යාග කරන එන්නත් ඔගේ ලබන ඉරිදා වන විට ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතයි. චීන ජනාධිපතිවරයාගේ තීරණය ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහ ආණ්ඩුවේ තානාපති
ची चेन्होन महता ඒ දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දුන් බවයි ලලිත වීරතුංග මහතා ප්‍රකාශ කළේ. මීට අමතරව රජයේ මිලදී ගැනීමට ඇනවුම් කර ඇති සයිනුෆාම් එන්නත් මාත්‍රා 30 ලක්ෂය ඉදිරි සතියේ ලැබෙන බවද ලලිත වීරතුංග මහතා වැඩිදුරටත් සඳහන් කළා. මේ අතර ගත වූ පැය 24ක කාලය තුල නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 493 දෙනෙකු අතරන් කොටගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. පසුගිය පැය 24ක කාලය තුල නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයන් 493 දෙනෙක් අතරන් කොටගෙන තිබෙනවා. මේ දක්වා අතරන් කොටගෙන ඇති මුළු සංඛ්‍යාව 10906ක් පමණ වෙනවා. තවදුරටත් මේ මෙහෙයුම් අද දිනේ ක්‍රියාත්මක කරන අතරම ඊයේ දින බස්නාහිර පළාත තුල මුහුණු ආවරණ පැළඳීමට අදාළව පුද්ගලයන් පරීක්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. මෙම මෙහෙයුමේදී පුද්ගලයන් 10595 දෙනෙක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. එහිදී නියමිත ආකාරයට මුහුණු ආවරණ නොපැළඳි පුද්ගලයන් 2627 දෙනෙකුට අවවාද කර තිබෙනවා. කෙසේ වෙතත් මුහුණු ආවරණ පැළඳීමෙන් තොරව සිටි පුද්ගලයන් 137 දෙනෙක් අතරඟුටගෙන තිබෙනවා. මේ මෙහෙයුම අද දිනේ ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ඔබ කුමන ස්ථානයකට ගියත් කුමන ස්ථානයක සිටියත් මුහුණු ආවරණයක් පැළඳීමට කටයුතු කරන ලෙසට ඉල්ලා සිටිනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.